අද දින දෑයන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වන ලක්ෂ්මන් විජේසේකරයන් ගැන සහ ඔහුගේ දිවි ගමනේ සොඳුරු මතකයන් ගැන ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන දයන් විතාරණයන් ඔහුගේ මුහුණු පොතේ මෙසේ සඳහන් කර තිබිනි. ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු, ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු, පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සු, කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු, මිහි මත සිටි සොඳුරුතම මිනිසෙකුගේ සමුගැන්ම හිතා ගන්න බෑ. ලක්ෂ්මන් සර්, ඔබ අප අතර නෑ කියා. ප්‍රවීණ සංගීතඥයෙක්, ගායන වේදිකාවක් නිවේදකයෙක්, තනුරචකයෙක්, ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙක්, ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම සංගීතාචාර්යවරයෙක්ද වන ලක්ෂ්මන් විජේසේකරයන් රුධිර පිළිකා රෝගයට ගොදුරු වී සිට අද සිය ජීවන ගමනට සමුදුන්නා. KM දයාපාලන් යටතේ සංගීතයේ සොරහත කියවූ ඔහු ඉන්මතු රජයේ සංගීත පාසලට ඇතුළත් වූයේ වසර 1975 දී ගුවන්විදුලි සරලගී පරීක්ෂණය විශිෂ්ට ලෙස සමත් වූ ඔහු අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා සිනමාපටයෙන් චිත්‍රපට නළුවෙකු ලෙසින් රංගනයට පිවිසියේය. එනමුත් ඊට පෙරද ඔහු වෙස්සන්තර සහ නෙළුම් පොකුණ යන වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී තිබුණි. යුවතිපති, අතුරු මිතුරු සහ දළුලන ගිනි වැනි චිත්‍රපට ඔස්සේ සිනමාවේ දක්නට ලැබුණු ඔහු රේඛා මෙන්ම ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්‍යයන්හි ප්‍රධාන චරිත රංගනය කරමින් රසිකාදරය නොඅඩුව ලැබුවේය. බර්ට්‍රම් නිහාල්ගේ ගම්පෙරළිය ටෙලිනාට්‍යයේද රංගනය කළ ඔහු බුමුතුරුණු, අත්තබිඳෙයි වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රසක සංගීත අධ්‍යක්ෂකවරයාද විය. සින්දරෙල්ලාගේ සෙරෙප්පුව, සුදු ඇතාගේ කතාව වැනි විත්ති කතා චිත්‍රපටවල මෙන්ම සෙනෙහෙබර ඩොලී සහ පුත්‍ර සමාගම යන වේදිකා නාට්‍යවලද ලක්ෂ්මන් සර් සංගීතවත් වී ඇත. මා නන්දා මාලිනී සහ මා නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ 1982 වසරේ සංගීතයේ හදාරන කල එවකට විශාරද නන්දා මාලිනිය සමග විශාරද මාලිනී බුලත් සිංහල, ලක්ෂ්මන් විජේසේකර සමගින් ආනන්ද වීරසිරි අපේ සංගීත ගුරුවරු ලෙස කටයුතු කළහ. මාහට සංගීත ඥානය ලබා දුන් ගුරුවරු අතර ලක්ෂ්මන් විජේසේකරයන් මාහට සුවිශේෂී චරිතයකි. ඒ ඔහු ගායකයෙක් මෙන්ම රේඛා ටෙලිනාට්‍යයේ නළුවකු ලෙසින් අතිශය ජනප්‍රිය වී සිටි සමය. එදා ඇරඹුණු ඒ ලෙංගතුකම අදටත් එසේමය. මා කෙතරම් වියපත් වුවද කිසිදා ලකී අයියා ලෙස ඔහු අමතා නැති අතර සැමදාටම ඔහු මගේ ලක්ෂ්මන් සර්ම විය. සඳ කිනිති නැමී සමිතා එරන්දති මුදුන් කොටුව සමග ගයන සිනා පිපෙනා මේ වසන්තය, චන්ද්‍රලේඛා පෙරේරා සමග ගයන දැල්ලූ පහන් දැල්වී තිබේවා, විශාරද නිර්මලා රණතුංග සමග ගයන ඔබ මට තරුවකි, සමාව ඉල්ලා හඬා වැටෙන්නද, ඇති දේ ඇති සැටියෙන් ප්‍රදීපා ධර්මදාස සමග ගයන සුපෙම් හැඟුම් ඔබෙම් එපා, සහ දෑත දෙපා ළඟ ගිගිරි සරින් ආදී ජනකාන්ත ගී සමුදායක උරුමකරු වන ලක්ෂ්මන් සර් මියුරු තනුවකට ගී ගැයීමේ විශාල සිහිනයක් මා තුළ විය. එය සැබෑ කරමින් වෛද්‍ය දුමින්ද හඳපාන් ගොඩ රචනා කළ හිමිදිරියේ ගලා හැලෙන නම් මෞගුණ ගීතයක් මා විසින් ගැයීය. එකල ස්වර්ණවාහිනී නාලිකාවේ ගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් ලෙසින්ද කැපී පෙනුණු ඔහු පසුව විලම්බීත ටෙලිනාට්‍ය සහ රන්පත් රටා රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේය. ප්‍රවීණ රංගන වේදිකාවක් වන චන්ද්‍රා කළුආරච්චි සමග විවාහපත් වී සිටි ලක්ෂ්මන් සර් පසුගිය 2019 වසරේ සිදු වූ ඇගේ අකල් වියෝවෙන් පසු දෙවසරක් ගත වෙන තැන ලක්ෂ්මන් සර් අපෙන් සමුගත්තේ 173 වෙනි වියේය. ඔහුගේ දුවණිය වන අමා ශාක්‍යා සහ පුතු වන විහඟ රංගනයෙහි සිය දස්කම් පෙන්වෝය. මා 1982 වසරේ පටන් නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ ඔබෙන් ශිල්පලත් යුගයේ සිට ඔබ දැන හඳුනගෙන තිබුණු අතර ඔබේ ජීවිතයේ අඩකටත් වඩා කලක් මා ඔබ ඇසුරු කොට මෙන්ම ඡායාරූපද ගෙන ඇත්තෙමි. ඔහු වැනි යහපත් චරිතයක් මේ දැයෙන් සමු ගැනීම මහත්සේ අඩුවක් වන අතර මටද එය මහත්සේ දරාගත නොහැකි කම්පාවකි. විහඟට මෙන්ම අමා ඇතුළු සැමට මාගේ ශාතිශය සංවේගය දක්වන අතරම අවසන් කටයුතු පසුව දැනුම් දෙමි. ආදරණීය ලක්ෂ්මන් සර්, මේ රුදුරු සසර ගමන ඉක්මනින් නිමා කොට නිවන් සුවය නිවෙන්නට ආදරණීය ඔබට මා පින්පෙත් පමුණුවමි. ඒ දයන් විතාරණයන් සිය මුහුණු පොතේ මේ ආදරණීය කලාකරුවානන් වෙනුවෙන් තැබූ සංවේදී සටහනයි.